නිර්මාණයක් වශයෙන් ඉතාම ඉහළයි. මට හිතුණා මේ ඔයගලගේ නිර්මාණයේ මේ අවසන් රාත්‍රියට වාදනය කරනනම් ඉතාම හොඳයි කියලා. ඉතින් මින් එහාට තව මොනා කරන්නද කියලා මට හිතුණා. මොකද මේ මේ ඕ දෙදෙනාගේ නිර්මාණය නිර්මාණයක තිබිය යුතු දේවල් තියෙනවා. කියන්නේ ශනිකව වෙනස් වෙනවා. වෙනස් වෙවි ඒගොල්ලෝ එක්තරා ගමනක් ගියා. ඒ වෙනස් වීම ඕ දෙදෙනාගේ සංකලනය බ්ලෙන්ඩ් වෙන ඒවා පර්ෆෙක්ට්. හරියට මේවා සිද්ධ වුණා. දෙදෙනාම එක හා සමානව තමන්ගේ යුතුයගම් ඉෂ්ට කරා. දෙදෙනාම ඉතාම හොඳ තලයක වාදනය කරා. මං හිතුවා ඔයගලන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. දෙදෙනාටම හදවතින්ම සුබපතනවා. මම කැමති ඉස්සෙල්ලාම ස්තුති කරන්න ශ්‍රී ලංකන් ලයිෆ් රැස්තරහන්න. මොකද ගායකයෝ බිහි වෙන තරඟ තමයි රට පුරාම තියෙන්නේ. නමුත් වාදකයෙක් ඉස්සරහට ගන්න තරඟයක් හැටියට මම ප්‍රථමයෙන් දුටුවේ මේ ශ්‍රී ලංකන් ලයිෆ් රැස්තරහන්න. එකට ස්තුති කරනවා. ඒ වගේම ඔබ දෙබල ගේ සංගීතය දින කැපවීම කියන්නේ මේ මේදී අපි කරන්න තරඟයක් කළා දින අධ්‍යයන කියන්නේ විවිධාකාර වූ සංගීත ක්‍රම විවිධ රිද්ම රටා අධ්‍යයනය කරලා තිනවා. ඉතාමත් හොඳට ඒවා තේරුම් ගන්න තිනවා. ඒවා එකතු කරලා තිනවා කාටවත් මුකුත් කියන්න බැරි විදිහට. ඒ කියන්නේ හරියට මේ බ්ලෙන්ඩ් කරලා තිනවා. මම හිතනවා අර සමන්ත මහත්මයා කිව්වා වගේ දැන් ඔයගොල්ලෝ අවසන් තරගයට මොකද්ද කරන්න කියන එක ඇත්ත. මේ වැඩි හුඟක් රසින්ද මම මහිතන ඔයගොල්ලෝ තව මීට වැඩි දෙයක් කරන්න පුළුවන් වෙයි. ඈ දෙන්නටම සූපපතනවා මම. උදමන්ජි ඇත්තටම මම මේ දෙපළව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට දන්නවා. අද මේ අද දිනේ දක්වා අසීමිත සතුටක් දැනෙනවා. යුගල වාදනයක් කියන්නේ මොකද්ද කියන එක අද මේගොල්ලෝ 100%ක් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ යුගල වාදනයකදී කොහොමද භාණ්ඩ හඳුනාගෙන භාණ්ඩවලට සාධාරණයක් ඉෂ්ට කරන්නේ? ඒ කියන්නේ අපි පියානෝ එක ගැහුවොත් එහෙම අවනන්ද භාණ්ඩයක් එක ඩ්‍රම් එක වගේ අපි දැනගන්න ඕන ලෙගාටෝ වගේ එකක් පියානෝ එකකින් ගහලා ඩ්‍රම් එකත් එක්ක ඒකේ කලා එකයි ඒක පෙන්වන්න අමාරුයි. ගහනවන ස්තකාටෝ. ඉතින් මේ වැනි සියුම් දේවල් පවා මේගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා. අනිතික මේ දෙපළගේ ෆ්‍රේසිං ඉවර කිරීම ඒව හරිම ටයිට් ටෙම්පෝ ටයිට් ඉතාම සාර්ථකයි. ඇත්තරම මම නම් අසීමිතව සතුටු වෙනවා. දෙදෙනාටම ඉදිරියට යන්න අවංකවම සුබපතනවා. සරත් දල්ලිස් මහත්මයා ආනන්ද පෙරේරා මහත්මයා සදහන් කළ පරිදි ශ්‍රී ලංකන් ලයිෆ් වේදිකාව තුළ අපි උත්සාහ කරනවා වාදකයන්ට ඔවුන්ට හිමිස්ථානය ලබා දෙන්නට. ඒ නිසාම අපි සන්තෝෂ වෙන නලින් වගේ තරංකරුවෙක් ඩ්‍රම්ස් වාදකයෙක් බවට පත් වෙන්නේ මේ වේදිකාව තුළින්. ඔබතුමා දකින්නේ කොහොමද මේ ආධුනිකයන් උවත් මුන්ගේ මේ නිර්මාණය ගැන? ඇත්තටම ධනංජය මේ මමත් කීබෝඩ් වාදකයෙක් හැටියට මට හිතාගන්න බෑ මේ පුතා මට වචන නැහැ කියන්න. අර සමන්ත පෙරේරා කිව්වේ මේ වටේට මෙහෙම සෙල්ලම් කරලා ඊළඟ වටේට මොනා කරන්න ඉන්නවද දන්නේ නැහැ කියලා. මට නම් හිතෙනවා මේ රට හොඳ වැඩක් ඒකට. ඒක මට ඒකට සහතිකයක් දෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට මේ කරපු මේ දෙන්න එකතු වෙලා මේ කරපු වැඩේ මේ කරපු නිර්මාණය මම හිතනවා මේ මට නම් ඇහුනේ හොඳ ඕකෙස්ට්‍රා ප්ලේ කරනවා වගේ. මේ දෙන්නට තියෙන හැකියාව නම් මට හිතා ගන්නවත් බෑ. මට එකක් හිතුණා අර දැන් මේ වන්නම් සෙල්ලම් කරා වන්නම් ආසිත්ව ජෑස් ස්ටයිල් එකට ඒ සෙල්ලම් කරපු සෑම නිර්මාණයක්ම ඉතාම අගේට තිබුණා. මට හිතුණා අර අවසාන මොහොතේ උගලන් ඉවර කරපු ටිකේ අර තිබිච්ච අර ඔය පුතා සෙල්ලම් කරන මම බලාගෙන අත් දෙකෙන් දෙපැත්තෙන් දෙවිදියකට ඒ බේස් එකත් එක්කලා ඔයිට වඩා තව පොඩ්ඩක් රිච් වුණා නම් මේ එන්ඩ එක කියලා මට හිතුණා. එහෙම හැඟීමක් ආවා මට. හැබැයි හදවතින්ම සුප්‍රාර්ථනා කරනවා නංගලන්ට දෙයන් පිහිට. බරතර විරන්තේ අවසානයේ මම හිතන්නේ අවසාන රාත්‍රිය දක්වා මොන ඉතුරු කරගත්තාද කියලා මට සැකයක් වදිනවා. ඔබට ඉතාමත් කදිම දෙයක් පැවසුවේ සරත් දල්ලිස් මහත්මයා. මොකද එතුමා කීබෝඩ් වාදකයෙක් වෙලා ඔබතුම ඔබ ගැන බෙහෙම සෑහීමට පත් වෙනවා එතුමා. මොකද හිතන්නේ මේ රාත්‍රිය ගැන? ගොඩක් සතුටුයි. මමත් ඇත්තටම මම ඉගෙන ගන්නවා තාමත්.
ඒක අතාරින්නේ නැහැ දිගටම ඉගෙන ගන්න සංගීතේ. නැහේ මම දකිනවා මේ රාත්‍රියේදී ඔබ යම්කිසි අභියෝගයක් ගත්තා. මට මේ මේ ඔබගේ ෆියුෂන් එක පුරාව දකිනවා යම්කිසි අභියෝගයකට මුහුණ දෙනවා ඔබ ඩ්‍රම්ස් කට්ල බර ගන්න පාවිච්චි කරලා තිනවා මේ වේදිකාව තුළ. මොකද්ද මේ ඔබගේ උත්සාහය? ඔය අපි දැන් තරගේ අන්තිම හරියන ඉතින් අපි මේකට අදහස් කරේත් අභියෝගය කියලාම මේ නිර්මාණය කරමු කියලා. මේ එහෙම අදහසකින් තමයි නිර්මාණය අපි නම් කරේ. නරේ මම හිතනවා මේ රාත්‍රියේදී ඔබට යම්කිසි අභියෝගයක් තියෙනවා. මේ රාත්‍රියේ අවසාන රාත්‍රියට කලින් තමයි ඔබ මේ හමුවන්නේ. මේ අවසාන පූර්ව රාත්‍රියේදී මේ රාත්‍රියේදී මා දගෙන රාම්ස් කඩල විශාල ප්‍රමාණයක් වේදිකාවේ තිබුණා. ඔබගේ උත්සාහය මොකද්ද මේ රාත්‍රියේදී? ඔය දැන් තරගේ අන්තිම හරිය නිසා ඉතින් ගොඩක් උණුසුම්ම තියෙනවනේ දැන් තරගේ. ඉතින් ගොඩක් මහන්සියෙන් මේ ලොකු දෙයක් කරන්න උත්සාහ කරයි. ඇත්තම රාම්ස් කඩල කීයක් තියෙනවද වේදිකාවේ? ඇති